පවුල් ජීවිතයේ දෙදරණ කාලයටපු ඔබ හොඳම තාත්තා මම පවුල කැඩුනාම චරිතේ නැති වෙන එක කාන්තාවන්ට දරන්න බෑ හැම ඩිවෝස් එකකදීම වෙනුනාම වැඩි වේදිකාවට නගින්න වෙන්නේ පිරිමියාට එහෙම බලද්දී ලෝකේ ඉන්න නරකම තාත්තා මම මදු එහෙම කියද්දී ඉන්න අනතුරු කතාබහට එකතු වෙලා තිබුණේ ඔහුගේ ආදරණීය බිරිඳ නිලෝකා ඇයි මේ විතරයි කතා කරලා තිබුණේ නිලෝගේ හිත මදු ළඟ නතර උනේ ඇයි ඇතර මගේ හිත මදු ළඟ නතර උනේ මට වයස අවුරුදු 15 එතකොට මදු ස්ටාර් කෙනෙක් මම මදුට හීන ලෝකෙදී ගොඩක් ආදරේ කළා ඒත් මට මදුව හම්බ වෙලා කතා කරන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ මම අවුරුදු 16 ලංකාවෙන් යනවා ඒත් මදු ගැන ආදරේ හිතේ මුල්ලක තිබුණා හීනෙන් කරපු ආදරේ සැබෑවක් වුණාම මොන වගේ හැඟීමක්ද දැනුනේ අපි දෙන්න හම්බ වෙලා අවුරුදු 2කට පස්සේ තමයි මදු මට ප්‍රපෝස් කළේ එතකොටත් ওই දවස වෙනකල් ඉඟියක්වත් තිබ්බේ නැහැ මං එයා හින්ද වෙනස් කෙනෙක් වුණා බඳිනවා කියලා නොහිතපු කවදාවත් ලංකාවට එන්නේ නැහැ කියලා හිතපු මාව සම්පූර්ණයෙන්ම වෙනස් කළේ මදුගේ ආදරේ ඒ තරමටම වෙනස් වෙන්න මදුගේ තිබුණු විශේෂත්වය මොකක්ද මදු ළඟ තියෙන අසීමිත ආදරයක් ඒ ආදරය ඇතුලේ එකයන් තියෙනවා ඒ වගේම මදු කවදාවත් බොරු කියලා නැහැ ඒක තමයි අපි මේ තරම් දුර අරන් ආව තැන අනික අපි හම්බ වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකල් තිබුණ විශ්වාසය එක සිතුවිල්ලකින්වත් වෙනස් වෙලා කියලා දැනෙලා නැහැ. ඔබ FB පිටුවේ සටහන් ලියා තිබුණා මදුවට හැමදාම ඉන්න දරුවා ශ්වේතා විතරමයි කියලා. ඒ ගැන කතා කරමු නේද? ඔව් ආදරේ කියලා කියන්නේ පරිත්‍යාගයක්. අපි දෙන්න අපේ ජීවිත ගැන රටවල් දෙකක ඉන්න කාලේ ඉඳලම ඇති වෙන්න කතා කළා. එක ගෙදරක ඉන්න දෙන්නෙක්ට වඩා අපි දෙන්න රටවල් දෙකක ඉඳගෙන අපි දෙන්න ගැන කතා කළා. අපි කතා කරපු රැයවල් දිග වුණා. ඒ කතා ඇතුලේ මදුව ශ්වේතා තියෙන ආදරේ මන් දැනගත්තා. මදු කැමති වුණේ නැහැ තව දරුවෙකුට ආදරේ දෙන්න. මම මදුගේ වයිෆ් හැටියට එතනදී ආත්මార్థකාමී වෙන්න බෑ. මං එයාගේ හැම කෙනෙකුටම ආදරේ දෙනවා. දවසක මදු මට කලින් ජීවිතෙන් සමුගත්තොත් මදුගෙන් ශ්වේතට යමක් කිමි වෙන්න තියෙනවා නම් ඒ යුතුයකම මම කරනවා. ශ්වේතා මට දුවේ. මාව මොන විදියකට දැක්කත් පෙරලලා කිසිම බලාපොරොත්තුවක් නැවී ඇයිට මං ආදරේ කරනවා. ඒ වගේම යම් දවසක ඇයි මගෙන් තාත්තාව ඉල්ලුවොත් අහිතක් නැතුව මම මදු ඇයිට දෙනවා. මදු කැමතිද නැද්ද කියන දේ අනුව මං එහෙම කරනවා. මොකද තාත්තා කියලා කියන්නේ දරුවෙක්ට තියෙන ලොකුම වස්තුව. ඒතන වෙන කාටවත් රීප්ලේස් කරන්න බෑ කියලායි නිලු අවසාන වශයෙන් පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කර ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.